ඒදවල අපි ෙබවන්නේ අර්බධකාරී වාතාවර්ණයක්නේ හනිසා සමහර වෙලාට අපි කියනවා අපේ රටේ සල්ලි අපේ රටීමම තියාගන්ඩ ඕන කියලා. එතකොට දේශීව නිර්මාණ වෙන සමහර ආයතන රැකගත යුතුයි වගේ ඒය ප්‍රවර්ධනයක් කළ යුතුයි. සමහර වෙලාවට මේ ආර්ථිකයට දායකත්වයක් ශපයන සමහර දේශී ආයතනවලට හරයකොතරන්න්නම් කෙහිිම් කරනවාද සමහරවෙට කොච්චනම් පහරනවාද සමහර හිතලු කතා කටකතාබවට පත් කල්ලා සමහරවෙ අඩ මේ ආර්ථිකයට දායකත්වයක් සපේන ආයතනවල ප්‍රවර්ධනය කඩාකප්පල් කරනවා හැබැයි ඒ වගේ මේදවස්සුල සමාජය තුළ විද්ධ කතා විද් මතිමතාන්තර විද් යෝජන චෝදනාවලට ලක්වෙච්ච ආයතනයක් සම්බන්ධව අදවේද අවධහන යමු කරමින් ආයතනය සම්බන්ධව කතා භහරන බලාපොත්තු වෙන ලංකාවේ දේශී ආයතනයක් වගේ ලංකාවේ ආර්ථිකයට ාක සේ . ඒමයි හබලයි අයතනේ සබන්ධවය කත ාහර පිට කත හටකතුළ යින්වා හබ්ලයින් නිර්මාතර විදාායක අ්‍යක්ෂ වයිද්‍ය පේ ද ර මහ ද ක්කල පිග දක්ක තමයි හබ්ලයි අයතනේ මෙහ මධ්‍යයක්ක්ෂ සන්ජීව ගන ගුත් පිත්ික ද කල ත් ිග. තැන් ඇතරම මේ මොකක්දේ හබ්ලයින් කියෙල කියන මචට කතාාවලට මැදහත්වෙන්නේ ඇයි මේ අයතන උපත්ති කතාාව පොට ඩක් කියමුද. ඇතරම තිසංක හබ්ලයින් ගැන කතාකරදදී. අම්මට යන්න නෝ ගොඩක් එහාට කොරෝණ වසංගතයාව ලංකාවේ ගොඩක් අයට රැකිය අවස්සාන්න නැති වුණා එහෙම රැකියාව නැතිවෙච්ච බොහෝ පිරිසාතරෙන් එක්කෙනෙක් මම. ඉදිී මම ඇත්තම රැකියාවෙන් ඉත්යේෙදි මම හිතුවා අයිත් මම රැකියාවක් කරන්න මම එලවල් විකුල්ල හරි මගේ ජීවිත ඉසනට අරයියනම් කවදක්වතයි රැකියාවක් කරන්න එක දැඩි තීරණයක් ගත්තා. මයිධනයේ තීරණය ඒ දැඩි තීරණය ප්‍රතිඵලයක් විදිහයට අද අපට ජාත්‍යන්තරමට්ට මේ සමාගමක් බිවෙනමට්ටමට ඒ තීරණය ආවා. ඇතරම කොවිඩ් ආවත් එක්ක මගේ රැකියාව නැතිවුණනා ට පස ම තීරණය කරා ම දන්න ශේසේ ම හැමදෑම හිටවුරු ානක් ්‍රැකයාකරපු ශේෂතම රූපලව නිෂ්පාන ශේෂසේ. ඉතින් මම මගේ ගෙදර පුංචි තැනක් හදාගෙන, මේ නිෂ්පාදන බිහි කරන්න පටන්ගත්තා. ඊට අදාළ අයුරෝේද පෛද්‍යවරයේ කොයාගෙන අයුවේද රියාපනංචි අරගෙන මන් නිෂ්පාදනය බිහි කරා. මොකද වනේ දැන් කොවි ගොඩක් ශොප්ස් වහලා. එතොට මේ නිෂ්පාදන අලිවිකර ගැනීමට ප්‍රශ්‍යත්ත එපා. තියකට මම අන්තර්ජාලය පාවිච්චි කරා සහ. මම අලුත් ක්‍රමයක් හදාගත්තා දැ මංවගේ රැකයා නැතිවෙච්ච මිනිස්සුන්ට ්‍රකි අවස්වක් දෙන්න ඕනිෙනමට හිතුුණ. ඒ හිතන මම තීරණය කරන මම ස්වාධීන අලවිකරුවන් ලංකාවපුරා බි කරනවා. එහම කෙලිහිතනම ෆෙස්බුක්කේ පුංචි ඇඩ්ඩ එකක් දැම්ම අපිට එක වන්න මේ රූපලාන් නිෂ්පාදාාන වි කරන්න තිසංක හිතාගන්න බෑ. ඒ එදාඒ දාපුඒ පුංචි දැන්මීමට ආපු පිරිස ඉතාමත් විශාල පිරිසක්. ඔවුන් ඔවන්ගේ ජීවිතයැ කොවිට් කල ගොඩක් අයයිගේ ජෝබ් නැතිව වුණ සමහර අපිට කියලා තියෙනවා? කිරි පැකට්ටක ගන්න විදියක් නෑ. ඒ අවස්සාය තමයි ඔයා මේ අවස්සාපට දුන්න කියලා. ඒ තොකොට එන හැඟීම කියල නිමරන්න බෑ. එතර මේ හර්බ්ලයින් කියලා කියන වර්තමානය වෙද්දි. ජාතික මට්ටමේ අන්තර්ජාලය ඔස්සේ අලබිවන ූපලා නි්පා අන්තරින් අංක එකේ නිෂ්පාදනය ඔන්න ඔය විදිර තමයි හර්බ්ලයින් කියන ආයතනේ මේ විදිර බිහි වුණේ අද වර්තමානය වෙද්දී ඉතා විශාල පිරිසකට රැකය අවස්සා දීලා ඔන්ගේ ජීවන මට්ටම ඉහෙන නංවන්න ලොකු දායකත්වයක් සපන ආයතනයක් තමයි හර්බ්ලයින් කල කිය මට කියන්න දැන් දැනි මත් එක් සහෑන් ලොකු පිරිසක් එක තුනනාේ මුලු අංකාව වටම තුරු දැන්කීදනෙනක් විර හබ්ලයි් එක අත්වල් බැඳගෙනින් වා සග හොුවන්ද ප්‍රශ්නයක් සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තොත් අපි දන්නුව අපට කියන්න පුළුවන් ගණන් කරලා කියන්න පුළ මෙන්න මෙච්ච ප්‍රමායක් කින්නෝක හැබැයි අපේ සිිස්ටම් එකේ හැටියට මේ වෙන කොට දෙලක්ෂ හැට දහකට අධික ප්‍රමාණයක් ස්වාධන අලිවිිකරුවන් ලංකාව සහ විදේශ රටවල්ලොලින් ද අපිත් එකතුව මෙ ව්‍යාපාරය කරන් ගෙනවා ඊට අමතරව අපි සමඟ වක්්‍රවර් අපේ ස අමතර සේවාවන් සපේ නායතින උදාහරණයක් පවිදිහට ප්‍රවාහනය සපයන කුරියායතන පවා. ඔවුන්ගේ විශාල ප්‍රමාණයක් අපේ නිෂ්පාදනය බෙදා හැරීම තුළින් අමතර ආදායමක් හො ගන්න. ඉට අමතරව ලාංකික සැපියම්කරුව ඔුන්ට කොවිට් කාලේ විශේෂ මතක් කරන්න ඕනේ ව්‍යාපාර වැටෙද්දී අපිත් එක එකතු විශ්ච හැමෝටම ස්තීර ආදායමක් ඔවුන්ට හැමමාසිම ලැබුණ මික වක්කා කකාරව සහ රිජු අපිත්ක එකතු ච්ච පිරිස බොහොමයා අපට කියන්න බෑ මෙච්චර පෙමණයක්කිින් නො කෙලා ඉතින් කියන සතුටුයි මේ වන කොට ලක්ෂ දෙකහමාරක් ස්වාධන අලිකරුවන් දේශී ආයතිනයක් එකතුව ලංකාවට විදේශය ව්‍යාපාරෑවිල්ලා කිසිම ආයතින දකින්නැතුව බිස්නස් ප්‍රමෝට් කරද්දිී අපිත්තක් එකතුවෙලා අපේ කැම්පිනය බලලා අප ප්‍රඩක්ෂණගයන්න හැරි බලලා අපිත් එක්ක විවසයකෝ බොහොමයක් එකතු වුණා ඉතිං දෙලක්ේ හැට දහකට ඒ ප්‍රමාමයක් වාදන අලිකරුව යක පත්ක තිලයි දෙලක්ෂ ගානයි ඒක ලක්ෂ පහක් දහයක් වැ රට ට හැකවති ව ඔබටත් ේදස මරු ඇතින මරුව ඔොට හැකව ති වන ම ල එකකතුව ම විස්තර දනගන්න නිෂ්පාදන ලබාගන කතර ල ම දුර කතනන්ගේ දරතන්ගේ මත කරන බිදුව හත හැයි නමයි මසය නමයයි නමසියය අනුව ිින්දුව හතයි බින්දුවයි හත්ත හතයි විසි දෙකයිසේ විසිස දෙක දුර කතනන්ගේ මතතුමක් ලබාගන්න අපි කම බාන්ඩයක් ගත මුල්මගන්න. ත්ම ව ම සබද බලන්න ර හ බ යි ශ්පානගන්න බට මොක්ද කියන්න න හ ලංකා විතර ජා්‍යන්තට රහි ලී ඕ ඇතනම තිසක දැන් මුල් දවස්සල අපිට ගොඩක් අය ප්‍රහාරල්ල කර දේශී ආයතරයක්න මේ මෙගොලන්ගේ ගෙදරතයික හදන්න කියලා හරි ඕ ඕ ඇත අප ගෙදරතම හද හැදුව පටන් ගතය යි ත තමත් ස ග න පපැන මුලින් පට රන්ති ගදරතම ආනිවාරය හැබයි හැබැයි සමහරය ඒක උත්සාහ කරා එක වෙන විදිහකට පෙන්න්න. හැබයි කියන්න ඕනි අපි ගෙදර පටන්ගත්ත් අපි අයුරේද සාහරි මං අයරේදේ ලියාපංචි කරේ නිශ්පානාාරකිරෙ දස් දහටේ ලියාපංචි කරලටම මේක ආරම්භ කරේ හැයි. ඒත් හොද ගුණාත්මක නිෂ්පාදන හොඳ ගුණනාත්මක අමුදරම්ේ දේශය අමුදරවේ පාවිච්චි කර. අන්න ඒ නිසා තයි අප ආතන ඉතාමත් වේගින් ඇත්ත්‍රම තම අවුරුදු දෙකයි. මේ අවරුදු දෙකට අපි මෙච්චර ප්‍රමාණයකයි මේ ගුණනාත්මක භාාවයනිස. ඒ තරක් නෙමේ. අද වර්මානය වෙද්දි අප ෆක්ට්‍රේක් නිෂ්පාධන ගාරයටයනේ හොරන ඉතා. ඇතරම කියන්න සතුරු අපි හොරන ඒ ග්‍රාමේ හැත්ත පස්සනෙක්ට රැකි අවස්සා ාධරතම මේ ආරම්ක දැන් එක්සි විස්ක් විතර පිටික වැඩ කරනො එක් ගමේ. ඉතින් මේ හැම දෙයක්ම හරිම වටින දේවල් මොකද රැකියාව හිමිවෙච්චක් කෙනෙක් මේ වගේ රැක අවස්සා දෙන්න ලැබීම හරිම වටනො එතකට අපි දැන්වර්තමානි වෙද්දිී සෞඛ්‍යමාත්‍යයන් ශෙලියයාා පාසිංචි ඉතා අමතරව අපි ගිය සති දෙෙකට කලින් අපි ගත්තා Iෝ සහතික එක්කම GMMP සහතික මේක ජාතික මට්ටමින් එහාගේපු ජාත්‍යන්තර සහතික එතර දැන් හර්බ්ලයින් ජාත්‍යන්තර මට්ටමේ සහතික ලබාගත්තුව ආයතනයක්ක් ඒ විත රක්න මේ වර්තමානය වෙද්දිී හබ්ලන් ආයතනය කැනඩාවට ්‍යපත වෙලාතියනවා අපි කණඩාවේ ලියා පංචාරගෙන දැන් මේ දවසලැ කනඩාවේ ්‍යාපාරය ආරම්භ කරද අපි සෞඛ්‍ය මාත්‍යශ මේ වගේම ලංකාවගේම හෙල්් කනඩා සාතිකය ලබා ගතියුට අපි මේ දවසල ඒ ප්‍රොසෙෙ එක ඉන්න. එතකොට කැනෙඩාාවෙන් පස්ස අපි ඉන්දියාවට බංලා දේශයට එම ෆිලිපීනයට ෆිලිපීනේ අප හර්බ්ලයින්් මේ වගේම අනිෂ්පාධනාගාර කර්ම කරන අපි ලැස කළ තින. අද හර්බ්ලයින් දේශය මට්ටමින් ජාතික මට්ටමට ගිහිල ගුණාත්මක බාව ඉතාමත් ඉහල තත්වයක පවත්තාගෙන න අආයතනයක්. ලංකාවේ යතනයක් ඒවගේම ලංකාවේ පිරිසක් වැඩ කරන අතනයක් හැබයි දේශ ර්ථිකයට ශක්තියක් වන රක්මේ විදේශීයෙන් එන දොස් ගේන පුළුවන් යතන ඒව ගොක් ේවල් ති අතන ක්ෂගාන මිනිස් වැටරන අතන හෙර ැ සාමාන්‍යය පවලක්ගත අදකාලේ පවලේ වදම හලග තිය. එඒවුව හබ ලයින් මොද කරන්න බලා පොත්ව වන්නේ සහ ති ඉස්සහට ගන්න තින ාාවලට විසන්ු තියනවාද කියන කාරනාව පට පො ද ප්‍රශ්නයක් විශේෂයෙන් කියන්න ඕනේ ලාවේ. අපි හැමෝම උත්සාහ කරන්න අපේ මේ තියෙන ආදායිම පවත් වාගෙනයන්. මොකද මේ ආර්ථික අඩුබුදයක්ත් එක්ක හැමෝගෙම සැලරිය එක වෙනස්වීම් නිසා ගොඩක්කයිගේ ඒ ඉංකම් ඒකාවක තියාග නමාරු. ඉතින් ගොඩක්කයි උත්හ කරනවා අමත ආදායමකට යන්න හැබැයි අවාසනාවකට සමාරාහිතන තියෙන හොයාගන්න බෑ කොහෙද තියෙන්නේ කිලවා ඉතින් විශ්වාසින් කියන්නේ ඔබේ ආදායමට අමතරව අමතර ආදායමක් අවශ්‍යනා අපිත්තක එකතු වෙලා අපේ ආයතනයට ඇවිල්ලා පුහුණුව ලබාගෙන දේශී ආතනක්ක එකතුවෙලා විදේශී රට අන්න පුළ ොදවස්ථාවක්